අයිබවන් අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න. මම තිලේ නදේෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. ජනාධිපති නිල වෙබ්බඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ සැකකාර පාසල් සිසුවා පරිවාස භාරයට. අනෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට. බැසිල් ඉගියක් දෙයි. ඔය අනිවාර්යයෙන්ම අපි මේ නව ලකුණකින් මන්දානකින් තරම් කරනවා. බිරිඳට වෙඩි තැබුවේ ලුතිනල් කර්නල්ද. පිස්තෝලය දියවන්නාවෙන් සොයා කෙනේ. අකුණු පහරක් නෝවේ රාජ්‍යයේ පිනිඹුවන් 323 දෙනෙකුට මරු කැඳවයි. ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගත්තා. මොරටුව ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගැනුණේ 26 වියේ පසුවන තරුණයෙක්. පසුගිය සතියේ අවස්ථා දෙකකදී ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය ආක්‍රමණය කළ ශ්‍රී ලාංකික තාරුණ්‍ය නමින් හඳුන්වාගත් පිරිසක් විකෘති තොරතුරු එම වෙබ් අඩවියට ඇතුළත් කර තිබුණා. මෙලෙස ඇතුළත් කර තිබුණේ උසස් පෙළ විභාගය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් වන කරුණු කිහිපයක්. දෙවන සයිබර් ප්‍රහාරයෙන් පැය කිහිපයක් ගත වීමෙන් අනතුරුව වෙබ් අඩවිය යථාතත්වයට පත් කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළා. කඩුගන්නාව ප්‍රදේශයේ 17 පාසල් සිසුවෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණේ ඒ අනුවයි. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම මත ඔහුට අනුපල දීමේ චෝදනාව යටතේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 26 තරුණයෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගත්තා. ඔවුන් ඉදිරිපත් කෙරුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයටයි. මේ පාසල් ශිෂ්‍ය විසින් ජාලයට ඇතුළත් වෙලා අපරාධමය කටයුත්තක් සිද්ධ කරලා නැහැ. ඔහු විසින් සිද්ධ කරලා තිබෙන්නේ මේ මොහොතේදී පවතින යම් දැවෙන ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කිරීමත් ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරයාගේ මේ නිල වෙබ් අඩවිය ආරක්ෂිත නොමැති බව දැනුම් දීලා ඒ සම්බන්ධයෙන් ගත යුතු පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග ගන්න ලෙස කරන ලද දැනුවත් කිරීමක් තමයි කරලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි අධිකරණයේ අවධානය යොමු කළා. මේ ශිෂ්‍යයා අත වශයෙන්ම විශාල දක්ෂතාවයක් තියෙන ශිෂ්‍යයෙක්. ඒ සියලු කරුණු සලකා බැලුව අධිකරණය පළවෙනි විත්තිකරු රක්ෂිත බන්ධනාගාරගත කරලා දෙවන විත්තිකරුව පරිවාස භාරයට යටත් කරා. මාලඹේ ඉසුරුපුරදී කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාළ කාන්තාවගේ සැමියා වන යුද හමුදා ලුතිනල් කර්නල්වරයා අද පෙරවරුවේ අතුරුගිරේ පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඔහු හෙට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 43 තිදරුමාවක් වන මෙම කාන්තාව පසුගිය 27 රාත්‍රියේ වෙඩි ප්‍රහාරයට ලක් වූයේ කඩුවෙල මාළඹේ ඉසුරුපුර පිහිටි නිවසේ සිටියදී. ඇසිය දරුවන් සමග නින්දට සූදානම් වන මොහොතේ නාදුරනතුවක් උගරුවෙකු කාමරේ ජනෙලෙන් වෙඩි තබා පලා ගොස් තිබුණා. පොලිසිය ප්‍රකාශ කළේ සැකකරු නිවසේ පිටුපසින් පැමිණ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාවගේ සැමියා වන යුද හමුදා ලුතිනල් කර්නල්වරයාගේ රියදුරුගෙන් පොලිසිය ප්‍රශ්න කර තිබුණා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් යුද හමුදා ලුතිනල් කර්නල්වරයා සමග පාර්ලිමේන්තුව දෙසට ගොස් ජපාන් මිත්‍රත්ව පාලම අසල වාහනය නැවැත් වූ බවයි. එහිදී ලුතිනල් කර්නල්වරයාගේ පිස්තෝලයක් දියවන්නා ඔයට වීසි කර ඒ බව කිසිවෙකුට නොපවසන ලෙස තමන්ට දැනුම් දුන් බව රියදුරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. එම තොරතුරු අනුව බතර මුල්ල ජපන් මිත්‍රත්ව පාලම අසල දියවන්නා ඔය තිබියදී වෙඩි තැබීමට යොදාගත් බවට සැකකරන මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක් අද පෙරවරුවේ සොයාගැනුණේ නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම්වල සහයෙන්. වෙඩිවැතුණු කාන්තාව යුද හමුදා ලුතිනල් කර්නල්වරයාගෙන් දික්කසාද වීමට නඩුවක් පවරා තිබූ අතර එය ලැබෙන මාස මුල් සතියේදී විභාගයට ගැනීමට නියමිතව තිබූ බව පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙනුණු අදාළ කාන්තාවගේ සැමියා වන යුද හමුදා ලුතිනල් කර්නල්වරයා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉදිරි මැතිවරණවලදී අනිවාර්යෙන් නව ලකුණක් යටතේ සංධානයකින් තරඟ කරන බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ මහාධිකරණයේ පැවති නඩු විභාගයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. දිවිනකම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 33ක මුදලක් වැය කර සෙවිලි තහඩු බෙදා හැරීමෙන් රජයේ මුදල් සාපරාදී ලෙස සවා දෙපරිහරණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබුවා.
එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු එන්.වී. කරුණාතිලක මහතා දැනුම් දුන්නේ ඔක්තෝබර් මස 19 වෙනිදා සිද්ධියට අදාළ අධිචෝදනා විත්තිකරුවන්ට බාර දෙන බවයි. පක්ෂය පිරුණා කියලා කියනවා. ඔය අනිවාර්යයෙන්ම අපි මේ නව ලකුණකින් සම්දානයකින් තරම් කරනවා. ඉතින් ඒක ආසන සංවිධායක අස්කිරීම අපි කරන එකක් නෙවෙයි, ඒ කට්ටිය කරන එක කියලා. ඉතින් ඒක ඒ කට්ටිය අතේ තියෙන එකක්. නෑ නෑ අපු දවසේ පුවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරු දෙදෙනෙකු අද ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි බාරගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුදුම්බර නව ආසන සංවිධායකවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත් මහතා ජනාධිපතිවරයා අතින් අද සිය පත්වීම් ලිපිය බාරගත්තා. මීට පෙර එම ආසනයේ සංවිධායක ලෙස කටයුතු කළ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා යටිනුර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත් කර තිබෙනවා. එම ආසනයේ සංවිධායක දොරේ මෙතෙක් කල දරනු ලැබුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එල් ගුණසේකර මහතායි. තමන් ආසන සංවිධායක දොරේ නිවත් කිරීම පිළිබඳව ඔහු මෙලෙස අදහස් පළ කළා. ඔය කියන තුරු තාම ඔය පිළිබඳව මම නම් දැනුවත් වෙලා නැහැ. මගෙන් කිසිම කෙනෙක් අහලත් නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් ගරු මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ මහලේකම්තුමත් එවකට කරපු ඉල්ලීම අනුව මම යටිනුවර ආසනය බාරගත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඉතින් එහෙම විමසීමක් කරලා ඉන්න කෙරුවා නම් තමයි ඒකේ මම හිතන්නේ යුතුකම තිබුණේ. කෙසේ වෙතත් මම එහෙම අයින් කරලා නම් ඒ පිළිබඳව මගේ කිසිම අසතුටක් ඒ ගැන කනගාටුවක් නැහැ. නමුත් මම දේශපාලනය අතාරින්නේ නැහැ. හොඳ පැත්තක් බලලා හොඳ කෙනෙක් බලලා මේ රටට සේවය කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ කොළඹ හත මහගමසේකර පෙදෙසේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අද පස්වරු 7ට පමණ ආරම්භ වුණා. ඊට පක්ෂ මධ්‍යම කාරක සභා නියෝජිතයින් බොහොමයක් එක්ව සිටිනු දක්නට ලැබුණා. මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වීමට පෙර ශාන්ත බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා. සම්මේලනයේ නැති කට්ටියගෙන මොන හරි තීරණයක් ගන්න නියමිතයිද අද? පසුගිය දිනවල අපි බලාපොරොත්තු නොවන කනගාටුදායක සිදුවීම් වුණා. මෙතුවන කොට්ටාසවල Tamanට හිතවත් කීප දෙනෙක් ගෙන්නොලා මම මේක කියපුවාම අත උස්සපල්ලා කියලා වැරදි පණිවිඩයක් රටට දීලා මේක කඩාකප්පල් කරන්න හදනවාද? යම් යම් තීරණ ගන්න එක වෙනම දෙයක්. අයින් වෙන එක වෙනම දෙයක්. හැබැයි ඒවා දේවල් කිරීම තුලින් පාක්ෂිකයන් කුරුණෑගලට යන එක අඩු කරන්න නම් වුන් බලාපොරොත්තු වෙන්නේ ඒක හීනයක් කියන එක මතක් කරන්න ඕනේ. කෙසේ වෙතත් මෙම රැස්වීමට සහභාගී වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා නියෝජිතයින් මාධ්‍යට අදහස් පළ කිරීමෙන් තොරව එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු සඳහන් කළා. සමාජිකයේ නිවත්කර පක්ෂය ගොඩනැගීමට නොහැකි බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පස්සරුවේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. බලමණ්ඩල රැස් කළ කට්ටිය ගත තීන්දුව අදට එළියට දෙයි. නේද ඒ කට්ටිය ජනතාව අරගන්න ඕන මම නෙවෙයි. ඉතුරු වෙන්නේ නැහැනේ කවුරුවත්. ඉතින් මේ කරන්නේ මේ පලි ගැනීම නතර කරන්න බෑ. මිනිස්සු අස් කළා පක්ෂයක් ගොඩනගන්න බෑ. එක්කහු කරලා මිනිස්සු එක්කහු කරලා ඒ පක්ෂයක් ගොඩනගන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරයට සහභාගී වීම පිළිබඳව එම පක්ෂයේ දේශපාලන නියෝජිතයින් අදත් විවිධ අදහස් පළ කළා. පරදිච්ච පක්ෂය කුටිකරු, ජයග්‍රාහී පක්ෂය ගහන. ඕක තමයි අපේ දේශපාලනයේ තිබුණු දේ. අද මං හිතනවා ඒ සියල්ලම අවසන් වෙලා තාමත් අපි අතර ඉන්නෝ එක පිළිගන්නේ නැති කට්ටිය. මං ඒගොල්ලන් හඳුන්වන්නේ පරණ ඉස්කෝලේ කට්ටිය හැටි. අපි අලුත් ඉස්කෝලේ කට්ටිය. නිල් පාට ගාගත්ත අලි ටිකකුයි රතු පාට වෙච්ච අලි ටිකකුයි එකතු වෙලා කරන සම්මේලනයක් මේක. එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙච්ච ඔය සම්මේලනයට යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකය කැමති නැහැ. මේ ඊයේ මේ ඇල්පිටියේ තිබ්බා බලමණ්ඩල රැස්වීම. හැම කෙනාටම දුන්න ලොකු ඇප්ලිකේෂන්. ඕගොල්ලෝ 5 දෙනෙක් ගේන්නේ ඒ 5 දෙනාට අපි රැකියාව දෙනවා. අර කිව්ව වෝක්ස්වැගන් කම්පැනි එකේද දන්නේ නැහැ ওই රස්සාවල් දෙන්නේ.
ඔය කතා කරන්නේ ශ්‍රී ලංකාකාරයෝ නෙවෙයි. ශ්‍රී ලංකාකාරයෝ කයිවරු ගහන්නේ මේ සම්මේලනයේ විරුද්ධව කතා කරන්නේ. ත්‍රිවිල් පක්ෂවල උදවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කරනවා. හෙට දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට ඒ එන කෙනත් එක්ක වැඩ කරන්න අපි ලෑස්ති. කඳ බදාගෙන මුල බදාගෙන ඉන්න මිසක්ක අතුවල එලිලා අමාරුවට එන්නේ නැහැ. ජනතාව මට එදා කිව්වා ලබන සැප්තැම්බර් 4 වෙනිදා පැවැත්වෙන සම්මේලනයට යනවද නැද්ද කියලා. ඒ යෝජනා සම්මතු නැහැ යන්නේ කියලා. ඒක අපි යන්නේ නැහැ කිව්වොත් යන්නේ නැහැම තමයි. පක්ෂ විනාශ කරන්න ඊට දෙන්න පුළුවන් කමක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කරයි. පක්ෂයේද පෙරට ගෙනියන්න ඕන වෙන කවුරුවක්ද කියලා. මේ මාධ්‍ය සම්දර්ශනවල අපි දකිනවා පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් කියා ගන්න අය මේ ළඟදී තිබිච්ච එකක මම බැලුවා දෙන්නයි හිටියේ මන්ත්‍රියෝ අනිත් කොහෙන් ආපු අයද දන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරි ජනප්‍රිය සංවිධායකව ඉවත් කරගෙමින් ක්‍රියාත්මක වන ඒ කටයුත්තට විරෝධය දැක්වීමකුත් වශයෙන් සංවත්සරයට සහභාගී නොවිය යුතුයි මේකේ කෙනාලා දැන් රඟපානවා ප්‍රාදේශීය සභාවන්තුනේ කතාව ඉවරයි ඔන්න පළවෙනි සීන් එක දැන් ඊළඟට මොකද්ද බලමණ්ඩල තීන්ද ප්‍රකාශ කරනවා මම යන්නද එපාද යන්න එපා කියලා කියව ගන්නවා මේ අය අද උස්සන්න කියනවා කී දෙනාද අවද උස්සන්න එන්නේ ඉතින් ඒ ආයත අපි කියන්නේ මේ පක්ෂයේ කැඩුනොත් තමුසෙලත් げදර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් මත දෙකක සිටිය හොත් පක්ෂයේ ශක්තිය සැබෑ ලෙස දැකිය නොහැකි බව නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමිද දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ අනුරාධපුරයේ පැවති සාකච්ඡාවකදී. ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරී වෘත්තීය සමිති සංගමයේ සමග අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක අපට උද්ඝලිකව කිසිම ගැටලුවක් නැහැ. හැබැයි හිටපු ජනාධිපතිතුමත් එක්ක අපට අනාගත දේශපාලන ගමනක් නැහැ. ඇයි එහෙම කියන්නේ? අපි මහින්ද රාජපක්ෂ මහත්තයත් අත උස්සලා ඒ කණ්ඩායමේ ඉන්න පිරිසත් අත උස්සලා 18 වෙනි ආණ්ඩුක සංශෝධනයේ සම්මත කරගත්තා. ඒකේ තියෙනවා දේවතාවකට වඩා ඉල්ලන්න බෑ කියලා. ඊළඟ ජනාධිපතිතුමනි 2020 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුමතුන් ඉල්ලන්න පුළුවන්. එයාට ඉල්ලන්නත් බෑ. මහින්ද මහත්තයා ඉල්ලන්න පුළුවන්. එයාට ඉල්ලන්නත් බෑ. මෛත්‍රී පාරිසර මහත්තයා එයා කියනවා එයා ඉන්නේ අවුරුදු 5යි කියලා. හැබැයි නීතියෙන් එතුමාට දෙපාරක් ඉන්න අවස්ථාව තියෙනවා. 2020 අපි ආණ්ඩුවක් ගන්න බලන් ඉන්නවා. ආණ්ඩුවක් ඇතුළේ විපක්ෂ හිටියද? මොකද වෙන්නේ? අපි පාක්ෂිය නැත්තරම නැති වෙනවා. නව ව්‍යවස්ථාවක් සඳහා වන කෙටුම් පත ලබන නොවැම්බර් මාස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යාපනයේ පේදුරුතුඩුවේදී පැවති උත්සවයකට එක්වෙමින්. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා යාපනයේ සංචාරයක නිරත වූයේ නළුර් කෝවිලේ වාර්ෂික උත්සවය අලලා පැවැත්වෙන ජංගම කන්සියුලර් සේවයට සමගාමීවයි. අපි මේ වන විට ඉන්නේ නව ව්‍යවස්ථාව සකස් කිරීමේ අවසන් අදියරේ. එය ලබන නොවැම්බර් මාස අයවැයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවේ. එය අනුව ශ්‍රී ලංකාවේ තුන්වන ජනරජ ව්‍යවස්ථාව බවට එය පත්වනවා. මා සිතන්නේ පෙර පැවති ව්‍යවස්ථා දෙකම අසාර්ථක වුණේ ශ්‍රී ලංකාවේ ජාතීන් අතර විවිධත්වයේ සැලකිල්ලට නොගැනීම නිසායි. එකිනෙකාගේ සංස්කෘතියට හා විවිධත්වයට ගරු කරමින් ජීවත් වීමට නව ව්‍යවස්ථාව මගින් අපට ඉඩකඩ සලසාවි. ඉන්දියාවේ PTI ප්‍රවෘත්තිසේවයට අදහස් පළ කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ සත්‍ය සෙවීමේ කොමිසමට අදාළ පනත් කෙටුම් පතද ලබන ඔක්තෝබරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. ඒ සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මින් මහතා අදහස් පළ කළේ ඉංජිනේරු සංස්ථාවට නිලධාරීන් බඳවා ගැනීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාවක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණි අවස්ථාවේදී. හෙට දිනේ බෑන් කී මූන් මහතා පැමිණීමට නියමිතයි. ඉතින් මේ ප්‍රකාශයේ මේ කඩිමුඩියෙන් කරන්නේ වෙනමනවත් නෙවෙයි බෑන් කී මූන් මහතාව සතුටු කරන්න. ස්වාමීනි ඔබ කියපු දේවල් ඔක්කොම අපි ඉටු කරයි කියන බෑන් කී මූන් මහතාගෙන් ඒ ප්‍රශංසාත්මක වදන් ගැනීම සඳහා තමයි ආණ්ඩුව මේ කටයුතු කරන්නේ. ඉතින් අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත බලහත්කාරයෙන් සම්මත කරගත්තා වගේ ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් සත්‍ය සෙවීමේ කොමිසම පත් කරන්න පනත පාර්ලිමේන්තු සෙල්ලම් වලින් බලහත්කාරයෙන් සම්මත කරගන්න. ඒ වයින් තමන්ගේ ජාත්‍යන්තර හාම්පුතුන් සතුටු කරන්න හිතනවා නම් ආණ්ඩුවට ලොකු වැරදීමක්. ඒක අනිවාර්යෙන් අපි පරාජයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න පෙළ ගැහේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් පාලමක් තැනීමට සැලසුම් කර තිබුණේ වර්තමානයේ තම පක්ෂයට මඩ ප්‍රහාර එල්ල කරන පුද්ගලින්ම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ලබන 10 වෙනිදාටයේදී ඇති එක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සරය පිළිබඳව දැනුවත් කිරීමට පක්ෂ මූලස්ථානයේදී අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
අපිට ගහන ලොකුම මඩක් තමයි අපි ඉන්දියාව සමග ලොකු මේ ගිවිසුමකට යනවා කියන එක. නමුත් අපිට ලැබිලා තිබෙනවා පහුගිය 2011 ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්ති හා සැලැස්ම කියන එක මේක මේ විමල් විරංශ අමාත්‍යතුමාගේ අමාත්‍යාංශයෙන් තිබෙන්නේ. මෙන්න ඉන්දියාව සහ ලංකාව යාකරනද ආසියානු අධිවේගී මාර්ගය ඇති කරලා තිබෙනවා. මේකේ අදාළ ආයතන වෙන්නේ ආයෝජන මණ්ඩලය හා මහා මාර්ග අමාත්‍යාංශය ලංකාවේ. ඒ හැරෙනකොට අන්තර් ආසියානු දුම්රිය මාර්ගය. ඒකත් මේකේ තිබෙනවා. දැන් මෙතනින්ම ඔබට ඔප්පු වෙනවා වැඩිම ගෑ ගහන ගම්මන්පිලලා විමල් විරංශලා සම්බන්ධ වෙච්ච ආයතන වලින් තමයි මේ ඉන්දියාව සහ ලංකාව සම්බන්ධ වෙන පාලමක් ඇති කරන්න සූදානම් කරලා තිබෙනවා. සමහර විට මේ ওই 9 වෙනි දෙකේ ඇති අනිකුත් පක්ෂවල ප්‍රධානීන් කියපුවාම එතුමියගේ ඉන්නවනේ සමහරට ජනාධිපතිතුමා ඉන්නවද දන්නෙත් නැහැ ඉන්න පුළුවන් බොහෝ වෙලාවට. තව මේ ඉන අයගේ නාමලේඛනයක් අපිට ලබා දීලා නැහැ. අපිට වෙන් වෙන්න බෑ ජාතික රජයා. මේ ජාතික රජයේ ප්‍රධාන පාසකරු දෙපළ වෙන ප්‍රධාන පක්ෂ දෙක එදාට හැම වෙයි බොහෝ වෙලාවට. අනිකුත් දේශපාලන පක්ෂවලටත් කියාවි. විශේෂයෙන් අපේ විපක්ෂය අයට. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයාට විරෝධය පළ කරමින් ඒ වෘත්තීය සමිති නියෝජිතයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණා. අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබීම හේතුවෙන් විරෝධතාකරුවන් බලහත්කාරයෙන් අමාත්‍යාංශයට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමග ඇති වූයේ උණුසුම් තත්වයක්. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා එම තනතුරු වලින් ඉවත් කරන්න ඇයිලා වෘත්තීය සමිති මෙම විරෝධතාව ආරම්භ කළේ පසුගිය ජූනි 28 වනදායි. විරෝධතාව ආරම්භ කළ දින අදාළ නිලධාරීන් සංස්ථාවෙන් බැහැරව ගිය අතර මේ දක්වා නැවත පැමිණ නැහැ. මේ වනතුරු එම නිලධාරීන් සම්බන්ධයෙන් බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් වෘත්තීය සමිති අද උද්ඝෝෂණයක නිරත වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිටදී. ඔටෝමැටික් දූෂිත පාලනය නිමා කරලා අලුත් නිලධාරීන් දෙදෙනෙක් පත් කළා දෙන්න කියලා ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලමි. අරගලය ආරම්භ කළා දින 60ක් වෙනවා. මේ ආයුර්වේද ඖෂධ සංස්ථාව බරපතල කඩාවැටීමට ලක් වෙලා තියෙනවා. වර්තමාන සභාපතිතුමා MD එක නිලධාරීන්ගේ තියෙන දූෂිත ක්‍රියාමාර්ගය. නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙනවා. 100%කින් මිලියන දාලා තියෙනවා. ආයුර්වේද බෙහෙත් ටික විකුණගෙන කරලා තත්ත්වයට පත් වෙලා තියෙනවා. පසුව විරෝධතාකරුවන් සෞඛ්‍ය ලේකම්වරයාට සංදේශයක් බහර දීමට අවස්ථාව ඉල්ලුවද එය ප්‍රතික්ෂේප වීමත් සමග විරෝධතාකරුවන් බලහත්කාරයෙන් අමාත්‍යංශයට ඇතුළු වුණා. පසුව වෘත්තීය සමිති නියෝජිතයන් 5 දෙනෙකුට අමාත්‍යංශ ලේකම් අනුර ජයවික්‍රම මහතා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වුණා. සභාපතින සහ කළමනාකාර අධ්‍යක්ෂක පිළිබඳව පැහැදිලි තීන්දුවක් ගන්නා ලෙස කියා සිටියේ සෞඛ්‍ය ලේකම්තුමා කියා සිටියේ මේක දේශපාලන අධිකාරියට ගත යුතු තීන්දුවක් බැවින් අපට දින 14ක් ලබා දෙන්න කියලා කිව්වා. තුල මේකට විසඳුම් ලැබුණ නැත්නම් මේ ක්‍රියාමාර්ගය නැවත මෙතනදී ආරම්භ කරන බව අපි කියා සිටිනවා. අතුරුදන් වන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් අද කොළඹදී සහ උතුරු නැගෙනහිර ප්‍රදේශ කිහිපයකදී සැමරුම් පැවැත්වුණා. අතුරුදන් වන්ගේ ජාත්‍යන්තර දිනයේ සැමරීම වෙනුවෙන් අතුරුදන් වන්ගේ පවුල් එකමුතුව සංවිධානය කළ වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ විහාර මහදේවී එලිමහන් රංගපීඨයේදී. අතුරුදන් වන් පිළිබඳ කාර්යාලය සාදරයෙන් පිළිගනිමු යන්න එහි තේමාව වුණා. අනතුරුව ඊට සහභාගී වූ පිරිස් පාගමනින් කොළඹ ලිප්ටන් වටරවුම තෙක් පැමිණ නිහඬ විරෝධතාවක නිරත වුණා. අතුරුදන් වන්ගේ ජාත්‍යන්තර දිනයේ සැමරීම වෙනුවෙන් යාපනය වවුනියාව සහ ත්‍රිකුණාමලයේ ප්‍රදේශවලද අද විරෝධතා සංවිධානය කර තිබුණා. මේ අතර පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු අතුරුදන් වන් පිළිබඳ කාර්යාලයේ පිහිටුවීමේ පනත පිළිබඳව මෞබිම වෙනුවෙන් රණවිරුව සංවිධානය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාල පනත පාර්ලිමේන්තුවට එනවා ජුනි 27. ඔය විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, වාසුදේව නානායක්කර මහත්තයා මේ අයට කියන්න පුළුවන්ද සතියක් තිස්සේ මේ පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරපු පනත් කෙටුපද දැක්කේ නැහැ කියලා. ඒක අබද් විපක්ෂ නොසැලකිල්ල නිසා ශේෂ්ඨාධිකරණයේ ඒක අභියෝග ඉලක්ක කිරීමේ අවස්ථාවද නැතුවද. ඒකේ වගකීම් බාර ගන්නට ඕනේ ඒක අබද් විපක්ෂ. බුද්ධ්‍යාංශ රණවිරුවගේ නඩුව තිබුණා පසුගිය 24 වෙනිදා මහාධිකරණයේ අවිස්සාවෙන් බල්ලෙක්වත් නැහැ.
මේගොල්ලෝ වේදිකාවකට නැග්ගොත් නම් අපේ මල කඳන් උඩින් තමයි රණවිරුවන්ව හිරේදා. එහෙම නේ කියන්නේ. හැබැයි දැන් හිරේ ඉන්න අවුරුද්දක් තිස්සේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ නඩුව පිළිබඳවද මෙහිදී අජිත් ප්‍රසන්න මහතා අදහස් පළ කළා. මාධ්‍යවේදිකය කියන ප්‍රදීප් රංජන් එක්නැලිගොඩ මරා දැම්මා කියලා ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි බලකායේ රණවිරුවෝ 9 දිනක් අත්අඩංගුවට අරගෙන අවුරුද්දක් තිස්සේ මේ අය රක්ෂිත බන්ධනාගාරේ. දැන් මේ අය එක්නැලිගොඩ මැරුවා කියලා කියන සාක්ෂි තියෙනවා. සාක්ෂි නැහැ. මේ මංගාව තියෙන්නේ 2016 3/8 වන දින නඩු වාර්තාව හොමාගම මහේස්ත්‍රාත් අධිකරණේ. රංගදිසානායක මහත්තයා මෙහෙම අහනවා. ඔහු මැරිලා කියන්න ඍජු හෝ පරිවේෂණ සාක්ෂියක් තිබෙනවද? උත්තරේ මොකද්ද? ඉන්නේහාට වෙච්ච දේ ඒ අය තමයි කියන්න ඕනේ. අපි උපකල්පනය කරනවා මරන්න ඇතිය කියලා. මේ ශානි අබේසේකර මහත්තයා කියන්නේ රෙදි නැතුව. ඒ හැර වෙනත් ඍජු හෝ පරිවේෂණ සාක්ෂියක් තිබෙනවද? උත්තරේ මොකද්ද? එන්න පුළුවන් එකම අනුමතිය ඒකයි. මේ සැකකරුවන්ව මිනි මැරුම් චෝදනා යටතේ ඇතුළට දාන්නේ මිනි මැරුම් සම්බන්ධව කිසිදු සාක්ෂියක් නැතුව. මම රහස් පොලිසියට කියනවා ශානි අබේසේකර මහත්තයෝ, ඔබතුමල්ලා දේශීය හෝ විදේශීය කුමන්ත්‍රණයක කොටස්කරු. ඔබට දුන්නා නියෝගයක්. කොහොම හරි එක්නැලිගොඩ පැහැරගෙන ඝාතනය කළේ බුද්ධිංශය කියලා ඔප්පු කරන්න. අනතුරකට අදාළ CCTV දර්ශන පෙරක් පොලිසියට ලබා දීම හේතුවෙන් ගැටලුවකට මැදිව සිටින පුද්ගලයෙකු පිළිබඳ පාදුක ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊට හේතු වී ඇත්තේ අනතුරට සම්බන්ධ මෝටර් රථය පැදවූ පුද්ගලයාගේ පාර්ශවයේ ඥාතීන් අදාළ පුද්ගලයාට තර්ජනය කිරීමයි. අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් පාදුක්ක මහගම ප්‍රදේශයේදී ජීප් රථයක සහ අසල තිබූ තාපයක ගැටීමෙන් පසුගිය 15 වනදා සිදු අනතුර එම ස්ථානයේ පිහිටි නිවසක CCTV කැමරාවක මිලස සටහන් වී තිබුණා. මෙම අනතුරින් යතුරුපැදිකරු මිය ගියා. පොලිසිය ජීප් රථය පැදවූ 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවටගෙන තිබුණේ මෙම CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් පසුවයි. අත්අඩංගුවට ගැනුණු තරුණයා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප මත මුදාහැර තිබෙනවා. කෙසේ වෙතත් කැමරාව සවිකර තිබූ නිවසේ හිමිකරුවන් පවසන්නේ අනතුර හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු තරුණයාගේ ඥාතීන් තමන්ට දැන් තර්ජනය කරන බවයි. එලෙස තර්ජනය කළ අවස්ථාවක් CCTV කැමරාවේ මෙලෙස සටහන් වී තිබුණා. පොලිසියෙන් ඇහිලි ඉවර වෙලා අනතුරු සිද්ධ වුණේ කොහොමද කියලා දැනගන්න මගෙන් අපේ ගේට්වේ හයිතලා තියෙන කැමරාවල වීඩියෝ පට ඉල්ලුවා. අපි ඒ වීඩියෝ පට දුන්නා. දුන්නාම දැන් ඒක සිද්ධ වෙච්ච දේවල් ඔක්කොම පොලිසියෙන් හොයාගත්තා. ඊට පස්සේ අපිට දිගටම ඉන්න දෙන්නේ නැහැ මෙතන කරදරේ. කුණු වරප කියනවා බනිනවා කැමරා කඩන්න ඕනයි කියලා කියනවා. නොයිකුත් තරජන. ඒ පාර අපි ගිහිල්ලි වෙලා පොලිසිය ගිහිල්ලා ඇන්ට්‍රියක් දැම්මයි ඉවරලා. ඒත් මේ සම්බන්ධ ඉවරයක් නැහැ මේකේ. මෙතර අදාළ CCTV දර්ශන පොලිසියට ලබා දුන් පුද්ගලයාට බැන තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 3 දෙනෙකු අද පාදුක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොස්ලන්ද මීරිය පැත නායාම සිදුවී අදට වසරයි මාස 10ක් ගත වී අවසන්. නමුත් අද දක්වාත් නායාමෙන් නිවාස අහිමි වූ ජනතාව යළිපදිංචි කරවීමට බලධාරීන් අපොහොසත් වී තිබෙනවා. මීරියබැද නායෑම සිදුවූයේ 2014 වසරේ ඔක්තෝබර් මස 29 වැනිදා පෙරවරු 7:30ට පමණ. නායෑම සිදුවී වසර 2ක් ගතවීමට ආසන්න වුවත් තවමත් සිද්ධිය නවතැන්ුවන් රැඳී සිටින්නේ තාවකාලික කඳවුරුවලයි. ඔවුන්ට අවශ්‍ය නව නිවාස මේවර විට ඉදිකර අවසන් වුවත් ඊට යටිතල පහසුකම් සැපයීමට තවමත් බලධාරීන් අපොහොසත්. ආණ්ඩුවට අනපේක්ෂිත ආකාරයෙන් ශාලාවට වුණු අනතුරත් අරණායකට වුණු අනතුරත් මෙවැනි කටයුත්තක් සඳහා යෙදීමට තිබුණු මුදල් වෙනතකට බෙදා හැරීමට සිදුවීමත් කියන කාරණාව මත මුදල් සපයා ගැනීමේ බරපතල ප්‍රශ්නකුත් අපට තියෙනවා. අවතැන්ුවන් වෙනුවෙන් නිවාස 75ක් ඉදිකර ඇති අතර ඇතැමුන්ට නිවාස ලබා ගැනීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා. මම රට ගිහින දවස්සේ රට ගිහින බේරුණාද? මට ගේ නෑ කිව්වා. මම මේ පදිංචි නෑ කියලා එළියට ඇදලා දැම්මා මම ආවේ. මම හියුමන් රයිට්ස් එකට ගිහිල්ලා කොළඹ නඩුවක් දැම්මා. නඩුදාරා තමයි මම නඩුවකින් තමයි කතා කරේ. ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ ළමයි දෙන්නට වා කොල මම වා බොන්ඩි ඉන්නේ.
පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට ලංකා IOC සමාගම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම සමාගම සඳහන් කළේ ඩීසල් ලීටරයක් සඳහා පැවති රුපියල් 3ක් වූ නිෂ්පාදන බද්ද රුපියල් 10කින් පසුගියදා ඉහළ දැමීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කළ බවයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය අසල මාර්ගයට ආසන්නව ස්ථාපිත කර තිබූ රණවිරු ස්මාරකයේ එම ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන් ඊයේ එල්ල කළ චෝදනාවට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා අද ප්‍රතිචාර දැක්වුවා. මේවර පක්ෂ සම්මේලන කුරුණෑගල සැලසුම් කළා තියෙනවා හරි ගස්සන්න. මේ වෙනකොට රට රැකගත්ත රණවිරුවන්ගේ ස්මාරකය දොඹකරයක් දාලා උසන ඇටි අද සමාජ වෙබ්බඩවී තුළින් අපිට දැනගන්න තියෙනවා. ඒක ඉතාම පුංචි භූමි ප්‍රමාණයක් හද තියෙන. එකක් මෙතන මාර්ග සන්නදසලා මා ආදී කයින් කරනවා මම මේක. අර සාරගම තාසභාවටයි ලොකු බිමක් තියෙනවා. දෙපැත්තේ වැව් මේක වල අස්සලා එතන. මේක නගරේනේ. අක්කර භාගයක් විතර අපිට අයිතියක් තියෙනවා. එතන අපි ලස්සන රණවිරු උපහාර මධ්‍යස්ථානයක් ඉදිකරනද අපි තීන්දුවක් ගත්තා. දියකම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඉදිකිරීමේදී සිදු වූ බව කියන මුදල් අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඌව පළාත් සභා හිටපු ප්‍රධාන අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ මහතා අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයේ හමුවේ පෙනී සිටියා. අපිට යෝජනාවක් තියෙනවා මේ යහපාලන ආණ්ඩුවට උදව් කරන්න කියලා. ඒකට උදව් කරනවට වඩා මේකට අවිල්ලා යන්නේ ඊට වඩා හොඳයි. මේ පෙරපාලියට ගියාම අපේ පවුලේ කීප දෙනෙක් කුඩු කරා. ඊට පස්සේ පාදයාත්‍රාව ගියාම ඉතුරු අය කුඩු කරා. සංවත්සරයෙන් පස්සේ අනිත් ඇද්දා. අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට විරෝධය පළ වූ අත්තල පැවති උත්සවයේදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජානක සූරියබණ්ඩාර මහතාගේ ජීප් රථයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්තනකුට ගැනුණු සැකකරුවන් 6 දෙනා වත්තල මහේස්ත්‍රාත්වරිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනේ දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. නෙදර්ලන්තයේ සිට නීති විරෝධීව තැපැල් හරහා මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු බහරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍ය රේගු අධිකාරී ලාල් විජේකෝන් මහතා පැවසුවේ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නමට මෙම පාර්සලයේ මෙරටට ගෙන්වා ඇති අතර එක් සැකකරුවෙකු අතනකට ගෙන ඇති බවයි. බලපත්‍ර නොමැතිව වනාලීකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස්ගත වීම සඳහා කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නා. මාගේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම සඳහා ආලවක යක්ෂයාගේ විමානයට ගිහිල්ලා පැය ගණනක් බලාගෙන හිටියා. දඬුවනුත් ලැබුවා. මමත් ඒ අවස්ථාව සිහිපත් කරගෙන ධර්ම දේශනාවක් කරන්න යාම සඳහා උත්තරීතර අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ස්ථානය නිසා ඒ සඳහා අවසරය ලබා ගත්තා. එංගලන්තයට වඩිනවා. මේ සති අන්තයේ තියෙනවා ධර්ම දේශනාවක්. පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නේ ඉල්ලා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පළාත් පාලන නියෝජිතයන් 18 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම අද කැඳවුණු අතර පෙත්සම යලිසලකා බැලීම ලබන 13 වෙනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසත් ඩෙප් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා. මේක නඩුව ඇදලා අන්තිම නඩුව අහන දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන මැතිතුමාගේ නායකත්වය පිළිගන්න හිටපු මන්ත්‍රීවරුන්ගයි කියන 11 දෙනෙක් බුදුම්මෝ ඡන්ද තියන්න එපෝ කියලා මැදිහත් වීම කරුවන්ගේ විදියට පෙස්සන් ඉදිරිපත් කරලා තිබ්බා. මේ නිසා අද නඩුව කතා කරලා ඉවර කරන්න බැරි වුණා. මේ ආණ්ඩුව පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනට වඩා අමාරුයි ඡන්දෙකට අරන් යන එක. වැඩ බැරි ආණ්ඩුවක් වුණාම ජනතාවට බයයි, ඡන්දවලට බයයි. පිස්සු බල්ල මීට හොඳයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. කුරුණෑගල කැපිටිකල මාර්ගයේ බරන්දන ප්‍රදේශයේදී අද පෙරවරු වේවැන් රථයක් රීදුරට වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටීමෙන් ඔවුන් ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස මියගියේ බරන්දන ප්‍රදේශයේ පදිංචිකාරියන් වන අතර වෑන් රථයේ රීදුරු අතරංගුවට ගෙන තිබෙනවා. දැන් ක්‍රීඩාපවත් ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයේ හෙට පැවැත්වෙනවා රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගාවලි ජයග්‍රහණයක බලාපොරොත්තු තබා ගැනීමට නම් මේ තරගයේ ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්ය අභියෝගයක් වනවා. දෙරට අතර තරඟ පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මේ වන විට තරඟ දෙකට එකක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවනවා. එබැවින් ඔවුන් හෙට තරඟයට පිවිසෙන්නේ 3-0 ජයග්‍රහණයත් සමග තරඟාවලි ජයග්‍රහණය තහවුරු කර ගැනීමේ අරමුණ ඇතිවයි. ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට තරඟයේදී අනිවාර්ය වෙනස්කමකට මුහුණ දීමට සිදුවනවා. ඒ ටීඑම් ඩිල්ෂාන් එක්දින පිටියෙන් සමු ගැනීම හේතුවෙන් ඩිල්ෂාන් වෙනුවට සචිත් පතිරණ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා. කෙසේ වෙතත් දඹුල්ලෙන් වාර්තා වන්නේ සීකුගේ ප්‍රසන්න වෙනුවට හෙට තරඟයේදී සචිත් පතිරණ කණ්ඩායමට එක් කර ගැනීමට වැඩි ඉඩකඩක් පවතින බවයි. ඩිල්ෂාන්ගෙන් පුරප්පාඩුවන ආරම්භක පිතිකරන ස්ථානය සඳහා කුසල් ජනිත් යොදා ගැනීමට නියමිත අතර මැදපෙළ පිතිකරුවෙකු ලෙස ඇන්ජලෝ පෙරේරා කණ්ඩායමට එක්වනු ඇති.
ඔස්ට්‍රේලියා කණ්ඩායමට අනිවාර්ය වෙනස්කමක් සිදු කිරීමට ඇත්තේ ඇඟිල්ල කස්ති මිදීමක් හේතුවෙන් තුනන තරගයට ක්‍රීඩා කළ ෂෝන් මාස්ටර් තරගාවලියේ ඉදිරි තරග අහිමිවීම හේතුවෙන්. අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ පෙර තරගයේ අඩුපාඩු මගහැර ගනිමින් හෙට තරගයේ ජය ගැනීමට සූදානම් බවයි. බොහෝ අවස්ථා තිබුණා මේ තරගාවලිය දෙකට එකක් ලෙස ඉදිරියෙන් සිටින නමුත් අපේ වැරදි වලින් අපිට ඒක කරගන්න බැරි වුණා. නමුත් අපි ඊළඟ තරගයේදී ඉතාමත් අත්‍යවශ්‍ය තරගයක්. ඉතින් අපි මේ සීරීස් එකේ ඉන්න නම් අපි මේ තරගයේ ජයග්‍රහණය කරන්න ඕනේ. ඉතින් අපි හොඳ සැලසුමක් යොදාගෙන ඉන්නේ. අපි ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා හෙට දිනේදී. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා සිවුන එක් දින තරගයේ හෙට පස්වරු 2:30ට ආරම්භ වීමට නියමිතයි. අපි දැන් සූදානම් තවත් ක්‍රීඩාපත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන එන්නට. එංගලන්තයේදී විශිෂ්ට තරගාවලි ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා වයස අවුරුදු 19+ ක්‍රිකට් කණ්ඩායම ඇටීමේ උත්සවයක් ඊයේ පැවැත්ුණා අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී. ශ්‍රී ලංකා 19+ කණ්ඩායම එංගලන්ත යවුන් කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරඟ 1 බිංදුවක් ලෙස ජයගත් අතර එක්දින තරගාවලියේදී පූර්ණ ජයක් ලැබුවේ තරඟ 3.